Nippon Paints live with colors. Garu Susil Premajayanta ඇමතුමනි අධ්‍යාපන ඇමතුමනි පාසල් ගුරුවරියක් කියන්නේ රජයේ වෙනත් සේවකයෙකුෝ සේවිකාවකට වඩා වෙනස් චරිතයක්. දරුවෝ අනුකරණය කරන්නේ ආදර්ශයට ගන්නේ ගුරුවරිය හෝ ගුරුවරයා. ඉනිසා ගුරුවරියගේ හෝ ගුරුවරයාගේ බාහිර පෙනුම රජයේ වෙනත් කාර්යාලයක කටයුතු කරන කෙනෙක්ගේ බාහිර පෙනුමත් එක්ක තරම් ඊට වඩා සංවේදීව බලපානවා. අනිත් එක ඔබතුමා දන්නවා හයිටිය කියන රාජ්‍ය බිඳවැට්ටවීම සඳහා අනුගමනය කරපු උපාය මාර්ගික සැලැස්මේ එක පියවරක් තමයි පාසල් නිල ඇඳුම නැති කරුපේ. කැමති ඇඳුමක් ඇඳගෙන ඉන්න දුන්නා දරුවෝ ඉස්කෝලේ කට් කරලා ගියාද නැද්ද කියලා කාටවත් හොයාගන්නත් බැරි වුණා. ඒ විදිහට තමයි රටක සමාජීය විනාශයකට මඟ පාදන්නේ. ඒ නිසා මේ සමහර NGO කාර වෘත්තීය සමිති බත් බැලියෝ ඒගොල්ලෝගේ හාම් පුතාලගෙන් හම්බ වෙච්ච න්‍යාය පත්‍රයට අනුව මේ රටේ මේ මේ මුල්වලට ගහන්නේ අපේ ඓතිහාසික ගත්තෝ දිසාපාම ගුරුතුමා ගුරු කේන්ද්‍රීය අධ්‍යාපනයක් අපි ඓතිහාසිකව ලැබුවේ අපිට මේ ඒ පදනමේ තමයි අපි රැකුනේ ඒ නිසා ගරු අධ්‍යාපන ඇමතුතුමනි එක එක NGO කාර බත් බැලියෝ එක එක කාලෙට එක එක යෝජනා ගේනවා. ඒවා මේ මුළු මහත් ගුරු සංහතිය යෝජනා නෙවෙයි. ඒගොල්ලොන්ගේ තියෙන ඒගොල්ලොන්ට එන ආදායම් මාර්ග උත්පාදනය කරලා ලැබෙන තැන්වලට අනුව ඒගොල්ලෝ ඒ කොන්ත්‍රාත්තුව කරන්න ඕන. ලංකාවේ පාසල්නි දරුවන්ගේ නිල ඇඳුම ගලවන්න කියලා එකපාරට කියන්න බෑ. එහෙම කිව්ව ගමන් කන්න වෙනවා කියලා දන්නවා. දන්න හින්දා තමයි මේ අනේ ආර්ථික අර්බුදයේ ගුරුවරියන්ට එකම සාරිය ඇඳන් එන්න වෙලා තියෙන්නේ. එහෙමනම් ළමයිත් එකම ගවුම මම පුඩා කාලේ මට තිබුණේ එක කලිසමයි එක කමිසයයි. මම මුළු සතියම මේක ඇඳගෙන ගියා. හොද ඇඳගෙන ගියා. අපි ඒක ප්‍රශ්නයක් කරගත්තේ නෑ. ඒ නිසා මේ අර අනේ ගුරුවරියන්ට හරිම ඇඳුම් ප්‍රශ්නයක් තියෙනේ කියලා ව්‍යාජ අනුකම්පාවක් ඉස්සරහට දාලා මේ කරන්න යන තක්කඩි වැඩේට කිසි ලෙසකින්වත් ඉඩ දී යුතු නෑ. අර කිව්ව වගේ විපක්ෂ නායකතුමත් මේ ගැන අදහසක් පළ කරනවා නම් මාත් ගොඩක් කැමතියි.